සුබ දවසක් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බලන ඔයා සිගරට් බොන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් බොන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් හරි කොහොම වුණත් මේ දේවල් දැනගෙන ඉන්න එක ඔයාට ගොඩක් වැදගත් ඒ වගේම නොදන්න කෙනෙක්ට මේවා කියලා දෙන එක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ සිගරට් බිව්වම මෙන්න මෙහෙම මෙහෙම මේ දේවල් වෙනවා කියලා කියලා දෙන්න හරි සිගරට් දුම අපේ මුළු ශරීරයටම බලපෑමක් ඇති කරනවා මේ ඔක්කොම කතා කරන්න ගියොත් අපිට පැය ගාණක් කතා කරන්න වෙයි. ඒකෙන්ද සිගරට් දුම වැඩිපුරම හානියක් කරන්නේ අපේ පෙනහළු වලට. අපි මේ ගැන කතා කරමු. ගර්ථ කියන ඒවා ඔයාලා දන්නවත් ඇති. අපි ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපේ රුධිරයට යවන්නේ මෙන්න මේ ගර්ථ වලින්. අපේ පෙනහළු වල මේ ගර්ථ මිලියන ගාණක් තියෙනවා. තව රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේත් මේ ගර්ථ වලින්. හරි අපේ පෙනහළු වලට එන යන වාතය මේ ගර්ථ වලට ඇතුල් කරන්නේ අනුශ්වාස නාලිකා වලින්. මේ ශ්වාස නාලිකා වල ශ්ලේෂ්මල නිපදවෙන සෛල අඩංගු වෙනවා. ඒ වගේම ශ්ලේෂ්මල ශ්‍රාවය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අපි හුස්ම ගන්නකොට ඇතුල් වෙන දූවිලි අංශු විවිධ ශුද්ධ ජීවීන් වගේ දේවල් මේ ශ්ලේෂ්මලයේ ඇලෙනවා. තව තියෙනවා පුංචි හිසකෙස් වගේ සිලියා. මේවා එක දිශාවකට තමයි චලනය වෙන්නේ. මෙන්න මේ සිලියා වලින් අර අපද්‍රව්‍ය බැඳුණු ශ්ලේෂ්මල ඉවත් කරන්න ඒව පිටතට තල්ලු කරනවා. මෙහෙම තල්ලු වෙන ශ්ලේෂ්මල ශ්වාස නාලයට ලං වුණාම ඔන්න අපිට කැස්ස එනවා. හරි දැන් සිගරට් දුම් පානයෙන් හානිකර රසායන ද්‍රව්‍ය 700ක් පමණ අපි ආශ්වාස කරනවා. මේ රසායන ද්‍රව්‍ය අනිවාර්යෙන් අපේ රුධිරයට එකතු වෙනවා. මේ හේතුවෙන් තමයි මුළු ශරීරයටම සිගරට් දුම හානි කරන්නේ. ඒ වගේම ලොකු හානියක් අපේ පෙනහළු වලට සිද්ධ වෙනවා. එකටම තාර ලෙස හඳුන්වන කළු පාට ඇලෙන සුළු ද්‍රව්‍යයක් අපේ පෙනහළු වලට එනවා. මේ තාර අපේ ශ්වාස නාලවල සහ ගර්ථවලත් ඇලෙනවා. මේ නිසා ගර්ථවල තියෙන ප්‍රතිශක්තිකරණ සෛල විනාශ වෙන්න පුළුවන්. ඒත් එක්කම ගර්ථ භිත්තිය හානි වෙනවා. අන්න මේ නිසා තමයි එම්ෆිසීමා රෝගී තත්ත්වය ඇති වෙන්නේ. ඔයාලා අහලා ඇති එම්ෆිසීමා ගැන. ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් හුවමාරුවට බාධා ඇතිවීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මේ තත්ත්වයේ ප්‍රතිඵලයක් විදියට තමයි දුම්බොන අයට හරි ඉක්මනට මහන්සිය ඇති වෙනවා. තව හුස්ම හිරවීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට දුම්පානයෙන් අපේ ශ්වාස නාලවල තියෙන සිලියා වලට හානි කරනවා. මෙහෙම වුණාම අර ශ්ලේෂ්මල ටික ඉවත් කරන්න අපහසු වෙනවා. ආ මේ නිසා දුම්බොන අයට නිකන් පපුවේ බරක් දැනෙන්න ගන්නවා. මේකට තමයි බ්‍රොන්කයිටිස් කියන්නේ. මේකෙදි නිතර නිතර කැස්ස ඇති වෙනවා. එහෙම කැස්ස ආවම අර පෙනහළු වල තියෙන ශ්ලේෂ්මල ඉවත් කරන්න ඉතා අමාරුයි. ඔයාලා දැකලා ඇති සිගරට් බොන අයගේ කැස්ස ගොඩක් වේදනාකාරී. අපිටත් අහගෙන ඉන්න අමාරුයි. අපි කතා කරපු මේ එම්ෆිසීමා සහ බ්‍රොන්කයිටිස් රෝග දෙක සිගරට් බොන අයගේ බහුලව දකින්න පුළුවන් නිදන්ගත පෙනහළු රෝගවලට අයත්. COPD ලෙස මේක හඳුන්වනවා. මීට අමතරව පෙනහළු පිළිකා ඇතිවෙන ප්‍රධාන හේතුව 90%ක්ම මේ සිගරට් දුම් පානය නිසා තමයි සිද්ධ වෙන්නේ. ඇතුම වැනි රෝග තියෙනවා නම් මේවත් නරක අතට පෙරලෙන්න පුළුවන්. සමීක්ෂණයට අනුව සාමාන්‍යයෙන් ලොව පුරා සිද්ධ වෙන සෑම මරණ පහකින් එකකට දුම් පානය වග කියනවා. ඒකින්ද මේ සිගරට් දුම් පානය අනිවාර්යෙන් නතර කරන්න. තව නොදන්න කෙනෙක්ව මේ වැරද්දෙන් මුදව ගන්න. තව දෙයක් ලොකු කාලයක් දුම්පානය කරපු කෙනෙක්ගේ පෙනහළු වල ඇති වුණ හානිය ආපසු හරවන්න බෑ. ඒත් දුම්පානය මේ දැන් ඉඳන් නතර කරා නම් එයාලගේ පෙනහළු ධාරිතාවෙන් 20%ක් 30%ක වගේ ප්‍රමාණයක් යථා තත්ත්වයට ගන්න පුළුවන්. හරි මේ වීඩියෝ එක ඔයාලට පුංචි හරි උදව්වක් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.